போனவர මේ ගමට පැමිණලා මම දැන් වසර දෙකක් පමණ වෙනවා. විහාරස්ථානය තිබුණේ මම ආරම්භ කළ බෝධිය පමණ විදිහට ආරම්භ කළා. ඉතින් වසර දෙකක් වෙනවා. ඉතින් මේ ඉන්න කාලය තුළදී කොළඹ ප්‍රදේශයේ පළවෙනි වතාවට මේ දුෂ්කර ගම්මානයේ කිලෝමීටර 13ක් මාරක් දුරකට ගෙවාගෙන පයින් එන්න ඕනේ දුෂ්කර මාර්ගයක ඇවිල්ලා මේ ගම හොයාගෙන ඇවිල්ලා කොළඹ ප්‍රදේශයේ පසුගිය කාලේ අක්ෂිසායනයක් පැවැත්වුවා. ඒ තියෙන අවස්ථාවේදී මම ඉල්ලීමක් කළා එම අප නෝනල මහත්තයාගෙන් අපේ ගමේ දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ කිලෝමීටර 8ක් 9ක් යන්න ඕනේ පුළි වැඩක් කරලා ජීවත් වෙන්නේ. ඉතින් මේ ගමේ ගෝචන් කළ ජීවත් වෙන්නේ ගෝචන් කිලෝමීටර 13 මාරක් ඉඳලා ඒ වලවි කළ තමයි මේ අය ජීවත් වෙන්නේ. මේ අයට මේ පුංචි දරුවෙක් ඉන්න අවුරුදු 9ක අවුද කියා ගන්න බැහැ. එම නිසා මේ අයට මේ ළමයා පහසුවෙන් සබා ගන්න පුටුවක් අවශ්‍ය කියලා මම ප්‍රකාශ කළා. ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම අනුව කොළඹ ප්‍රදේශයේ ඒ මහත්ම මහත්මීන් සෑම දෙනාගේම සහයෝගයෙන් අපිට අද විශාල මුදලක් මේ පහදම් කරලා මේ පුටුවක් ලබා දීලා තියෙනවා. ඉතින් පළවෙනි වතාවට කොළඹ ප්‍රදේශයෙන් ගමුලා මේ දරුවා ගැන හොයලා බලලා ඒ වගේම මේ අවශ්‍ය කරන පුටුව ලබා දීලා තියෙනවා. ඉතින් මේ අයට කවදාකවත් මෙවැනි පුටුවක් නිර්මාණය කරලා මේ දරුවව තියන්න වත්කමක් මේ ගමේ කිසිම කෙනෙකුට නැහැ. ඉතින් මේ උදව්ව කරපු කොළඹ ප්‍රදේශයේ නම් සඳහන් කළ සෑම දිනෙකටම මම මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කර සිටිනවා. ඒ අතු හදා වඩා වර්ධනය කරගත්ත ගුරු දෙමව්පියන් ආදී සෑම දෙනාටම ඒ වගේම මේකට නන්නාගේ සහයෝගය දැක්වූ සියලුම මහත්ම ආදී සෑම දෙනාටම නිරුක් නිරෝගී භාවයේ යහපත උදා වෙන්න කරන කියන වැඩ කටයුතු රැකී ආරක්ෂාව නිමිතිපත් වෙලා අවසානයේදී අපි හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නා වූ උතුම් නිවන් අවබෝධ කරගන්නට මේ උතුම් සත්කාරයේ මාහන් පින්කම හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරන අතර ඒ වගේම මේ කෝණාවල ප්‍රදේශයට පැමිණලා බොහෝම දුරකටක් ගෙවාගෙන කිලෝමීටර 13 මාරක් පයින් දුරකට ගෙවාගෙන මේ ස්ථානට ඇවිල්ලා අපි කෙරෙහි අනුකම්පාවෙන් විහාරක් මේ තරක් නෙමෙයි විහාරස්ථානේ ජීවුම වෙනුවෙන් මේ වැඩ කටයුතු විහෙර විහාර අදා ගන්න සහයෝගියක් වූ එම මහා මේ සහයෝගියක් වූ මහත්මයාටින් හැම දිනකටම මම මේ අවස්ථාවේදී පින්නම් වදන් කර දෙනවා සෑම දිනක් කෙරුවා සත්. बराबर में।